COVID-19 virus සාධනෙ වූ බවට තහවුරු වූ ආසාදිතයින් 167 දෙනෙකු ඊයේ දින තුල වාර්තා වුණා. ඉන් පුත්කලින් 166 දෙනෙකුම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ පොකුරට අයත් පුත්කලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සදහන් කළේ. ඊයේ දිනේදී විශේෂයෙන්ම පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ හා සම්බන්ධ වෙලා 49 දෙනෙකු COVID ආසාදිතයන් හැටියට වාර්තා වුණා. ඊට අමතරව විශේෂයෙන්ම තවදුරටත් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වුණා එක්න කළුතර ප්‍රදේශයේ මෙහා සම්බන්ධ වෙන්නේ මතුගම මීට ඉස්සෙල්ලා හමු වුණු බස් හිමියෙක් සහ ඒ ආශ්‍රිත සංඛ්‍යාවකින් ඒ බස් හිමියාගේ තායත් අනිකුත් බස් රථවල රියදුරු මහත්තුරු කොන්දස්තර මහත්තුරු මේ ආකාරයෙන් ඊයේ දිනේදී 13 දෙනෙක් ඒ ආයතනයේම ආසාදනය ලක් වෙනවා ඒ අනුව තමයි ඊයේ දිනේදී විශේෂයෙන්ම අපි කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් ඒ වගේම පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් යටතේ තිබෙන ග්‍රාම නිලධාරී වසම් හයක් හුදෙකලා ගම්මාන වශයෙන් ඒ ගම්මාන පුරාවට පැතිර යා හැකි තත්ත්වයක් තිබෙන හින්දා ඒ ගම්මාන හුදකලා කිරීමට ලක් කරුන් ලැබුවා. පෑලියගොඩ මේ හමුණු 49 මොන ආකාරයටද විහිදිලා තියෙන්නේ කියලා ගැන සොයලා බලද්දී වහාම තේරුම් ගිය දෙයක් තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ අපි මේ දක්වා ඇදිරි නීතිය යොදවා නැති ප්‍රදේශවල මේ ආකාරයෙන් මේ විහිදීමක් තිබ්බා. ඒකින්ද වහාම අපි ක්‍රියාත්මක වුණා නිරෝධායන ඇදිරි නීතියේ ප්‍රදේශවලට පනවන්න. ඉතුරු අයවලුන් සම්බන්ධ තවත් වාර්තා අද උදෑසන අපිට ලැබීමට නියම දවස් තිබෙනවා. පසුගිය දින තුන ඊයේ දිනයත් ඊට පසු දින දෙකත් එක්ක බැලුවම පස්සේ මේ වන විට 186ක වගේ සංඛ්‍යාවක් මිනුවන්ගොඩ පොකුරෙන් ආසාදිතෙනුන් අයවලුන් ගෙනුත් 186 දෙනෙක් විශේෂ මේ දිනේ 40 දෙනෙක් ඇතුළුව ඔවුන්ව රෝහල් වලින් පිටවත් කිරීමට මේ වෙනකොටත් කටයුතු කරලා දෙනවා. ඒ 40 ඉඳ ඊයේ ගිය 40 දෙනාගෙන් 39 දෙනෙකුම යන්නේ මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවයේ නියතු වල හිටපු සේවක සේවිකාන් තමයි 39 දෙනෙක්ම මේ ආකාරයෙන් පිටත් වෙන්නේ. අපි මේ தත්ත්වය රඳවා පවත්වාගන්නේ ඒක බොහොම විශ්ලේෂණාත්මකව කටයුතු කරලා තමයි අත්‍යවශ්‍ය ස්ථානවලට පමණක් ඇදිරි නීතිය යොදවමින් රටක් ඉදිරියට රැගෙන යන ගමන් මේ தත්ත්වය අපි කරගෙන යන්නේ. ඉතින් ඒකින්ද මේ தත්ත්වයයි දැනට තිබෙන්නේ ඉදිරියේදී ඕනම ස්ථානයක් අවශ්‍යතාවය අනුව නිරෝධායන ඇදිරි නීතිය යොදවන්නට හෝ එසේ නොවෙතනම් හුදකලා කිරීමට අපි කටයුතු කරුන් ලබනවා. ඒ අනුව මිනුවන් කොට ඇඟලුම් කම්හල ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2510ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 5978ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතුරින් පුත්කලින් 3501 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2464 දෙනෙකු පමණයි. මෙතර වවුනියව නෙඩුන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මාර්ග සංවර්ධන කටයුතු සිදු කළ සේවකයන් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එහි සේවකයන් 28 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. වෛරසය ආසාදනය වූ මෙම සේවකයන් තිදෙනා ගමන් කළ බව කියන වවුනියව නගරයේ වෙළඳ සැල් තුනක් මෙවන විට වසදාම ඇති අතර එහි සේවකයන් මෙවන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට වවුනියව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. මෙතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල සේවකයන් දෙදෙනෙකු COVID-19 ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් 13 දෙනෙකු මෙවන විට නිරෝධායන සඳහා යොමු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙලෙස කුරුණෑගල ශික්ෂණ රෝහල තුලින් COVID-19 ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු තහවුරු වීමත් සමග කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා වට්ටුව වසා දැමීමට රෝහල් බලධාරීන් කටයුතු කළා. ඊයේ දවසේදී සෞඛ්‍ය කාර්ය සහායක මහත්මියක් කොරෝනා වෛරසයේ පොසිටිව් කියලා වාර්තා වුණා. ඊට අමතරව අද දවසෙත් සෞඛ්‍ය කාර්ය සහායක මහත්මියෙක් කොවිඩ් රෝගය වැළඳලා කියන එකට වාර්තා වුණා. මේ දෙදෙනා වාර්තා වෙලා තියෙන්නේ තැලසීමියා ඒකකයේ සහ සොසන රෝග ඒකකයේ. මේ වෙනකොට තැලසීමියා රෝග ඒකකය තාවකාලිකව වසා තබලා තියෙනවා. සොසන රෝග ඒකකයත් තාවකාලිකව වසන්න තීරණය කරා. වහම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ පහකට නිරෝධායන ඇදිර නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, ග්‍රෑන්ඩ් පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා සඳදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇදිර නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශවලට නිරෝධායන ඇදිර නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
පෑලියගොඩ මාළු සංකීර්ණයේ හමු වුණු සංඛ්‍යාවන් සහ ඔවුන්ගේ ලැබුණු වාර්තා ප්‍රදේශ ගැන විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව මට්ටක්කුලිය මෝදර වැල්ලම්පිටිය දූමෙන්ඩල් සහ ග්‍රෑන්ඩ් පාස් කියන පොලිස් වසම් පහට කොළඹ දිස්ත්‍රික්කයේ මේ පොලිස් වසම් පහට වහම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇදිරිනීතිය මේ මොහොතේ පටන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබනවා. නිරෝධායන ඇදිරිනීතිය ගම්පහ දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පුලියාපිටිය දුම්මල සූරිය නාරම්මල ගිරිඋල්ල පන්නල පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා ඒ ප්‍රදේශවල ජනතාවගෙන් සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කරමින් නිරෝධායන ඇඳිරිනීතියට අදාළව කටයුතු කරන ලෙසට. අද දින උදෑසන 6 වන විට නිරෝධායන ඇඳිරිනීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 596 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.